간질하지. 어? 네? 나 엄청 들어봐. මහජනතාවට විශාල පීඩනයක් ඉඩ දුන්නේ ඒ වගේම මහජනතාවට පිළිකාවක් වගේ විශාල වශයෙන් කරදර කරන මේ මද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරක් කිරීම සඳහා දෙසැම්බර් මාසේ 17 වෙනිදා ආරම්භ කරපු යුක්තිය මෙහෙයුමට අපි පොලිසිය වලට 5949ක් මද්‍රව්‍ය ජාවාරම් කරවන්නේ ලැයිස්තුවක් ලබා දුන්නා. ඒකෙන් 5692ක් එහෙම නැත්නම් 91.4ක් ශ්‍රී ලංකා පොලිසිය නිලධාරීන් විසින් මේ විදිහට අතලොව ගන්න තියෙනවා. ඒ පසුගිය වතාවේ ලබා දුන්න ලේඛනයේ තව අතලොව ගන්න බැරි වෙච්ච සංඛ්‍යාව 287. නමුත් ඒ අතලොවගත් සමහර සැකකරුවන් බඳාගාරගත වීමෙන් පස්සේ යලි සමාජගත වෙලා ඒ අය සුපුරුදු විදිහට නැවත වතාවක් මේ මද්‍රව්‍ය වෙළඳාම මිලින බව එකෙන් 706 දෙනෙක් බුද්ධිආසවලින් අඳුරගෙන තියෙනවා. ඒ වගේම අර මද්‍රව්‍ය ජාවාරම් කරුවන් අර බඳාගාරය තුළට යද්දී මේක ලාභදායක ව්‍යාපාරයක් නිසා අලුතෙන් ජාවාරමට ආපු 928 දෙනෙක්ව මෙරට බුද්ධිආශ විසින් අඳුරගෙන තියෙනවා. ඒ අනුව ඒ 1921 වෙච්ච ජාවාරම් කරුවන් නීති රැහෙන්ට අසුර ගැනීමටත් මේ ලැයිස්තු වල ඇතුළත් නොවෙන්නා වූ මද්‍රව්‍ය වෙළඳාමත් එක්ක මද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච විශාල පිරිසක් ඉන්නවලු විශේෂයෙන්ම බස්සාර පළාත්වල ආයතන පළාත්වල ඒ අය පොලිස් භාරයට අරගෙන ඉවරලා කුමෘත්තාපන කඳවුරට යැවීමත් ඉලක්ක කරගෙන අද සිට දෙවැන්ත මෙහෙයුමක් ලංකා පුරාම ආරම්භ වෙලා තිබෙනවා. ආ බලාපොරොත්තු වෙනවා මෙවරත් අපදමිකන් සැකකරුවන්ගෙන් මද්‍රව්‍ය ජාවාරමේදී ඉන්න අයගෙන් වැඩි සංඛ්‍යාවකට මුදල් විසුද්ධි කරන පනතයටදී ඔවුන් මද්‍රව්‍ය වෙළඳාමින් හරියම්බ කරපු මුදල් දීපල වාහන ආදී සම්බන්ධව පොලිස් භාරගෙන ඒ සම්බන්ධ මුදල් විසුද්ධිකරණය එලෙසේ ක්‍රියා කරලා රාජසන්ත කිරීම ක්‍රියාවලිය යන්නේ. ඒ අනුව බලාපොරොත්තු අඛණ්ඩවම අද ආරම්භ කරපු යුක්තිය මෙහෙයුම මේ අලුත් නව මුහුණු වලින් ආරම්භ කිරීම සම්බන්ධව නැවත වතාවක් මේක මේ මෞබිමින් අවසන් කරන තෙක්ම දැඩි සොරකමින් ක්‍රියාත්මක වෙනවා.